sir yafn numte man as numa gayi लाभ पाड़ बराने अंतिम अवृद्धि अंतिम एग्जाम के रिजल्ट लाभ मैम अलीडो अन्नारा गेट वारे ना एनुआ पे पेनुआ बोले उन दिन तो मैं माधव गेट लोक कल दिया ने ये ला वैटक ने भी भी इधावे चे सिद्धियम पासे मागे निवाड़ को ओक्कुम कैंसल वेला ड्यूटिया तद वेला मनोवाद मी कथा गोता कीन खाता नहीं मैं वह हिता माता कीन खाता दावल्टा नौका एगोटिया मैं आवानी लक्ष्मण नहिया किरो अबु किरो ओलो साख कोई दाग ना भी मुकुट ना बेबी नगर सभा भी कुनो लड़ी है मिदुले टीपर के लावगी गन्ने देखने इपा विन्नी ने तात के दरिया देवला हिटिया दत किला नो लोकुमाचा देखा ही दोने इच्छी करी वागे बिच्छी ऐलू ना गहुई ने बैनो इतलाई अनि बेबी मगे कटिंग वचन एलियट आव किला किया ना रंगे बा අපුච්චී බබිනක්ක මාව කාරළු සුප් එක ලගින හැන්දෑවට මේසෙට තියයි මේ අර ගේට් වරණ ගිල්ල ආ හරි හරි
මංගහන්නේ මේකයි. ඔයාගේ තාත්තගේ කම්පැනි එකට කාර් 12ක් ගනින්දී අඩුම ගාණි ඔයාගෙන් කොටේෂන් එකක්වත් ගන්න ඕන නේද? තර්කයක් විදියට ඒක ඇත්ත සැමර. එතින් මං තාත්තගේ සප්ලයි කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා නැහැ නේ. ඔයා තාත්තගේ දරුවෙක් විදියට රෙජිස්ටර් වෙලා තියෙනවනේ. තිලකවර්ධන හෝල්ඩින්ග්ස් වලින් කාස් 10ක් ගන්න කොටේෂන් කෝල් කළා. අපි ගන්න ඕන සෙන්. බොහොම සරල විදි දෙකක් තියෙනවා දමිත්. එකක් මිස්ටර් ලස්මන් තිලකවර්ධන කෙලින්ම කතා කරලා මේක ගන්න එක. අනික ඔෆිෂියල් විදිහට කෝල් කළා කොටේෂන් වල රෙජිස්ටර් වෙන එක. දෙවෙනි එක හොඳයි. නේද සෙක්. ඔයගොල්ලෝ කියන විදිහට මේ තාත්තගේ පවර්ස් හැරගෙන වැඩ කරනවට තාත්තා කැමති වෙයිද? ඔබ දන්නවනේ ඉතින් අපි තාත්තා ගැටි හොඳට ඕන එකක් කරගන්න මං ඩීල් එක ගෙනාව එච්චර මිනිසුන්ට ඉන්ෂුරන්ස් වෙනවත් පුළුවන්කම තියනවාද කියලා. මිනිස්සු අනාරක්ෂිත බව වැඩි වෙන්න තමයි මිනිසුන්ට ඉන්ෂුරන්ස් වල වටිනාකම තේරෙන්නේ. හරි හරි අලෝ වටිනාකම කොච්චර තිබුණත් වැඩක් නැහනේ. ඔය සමහර දේවල් තියෙනවා වටිනාකම කොච්චර තිබුණත් වැඩක් නැහැ. අපිට ලැබෙන්නේ මෙන්න මේකත් ඒ වගේ දේ. නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ මොකද නෙමේ සාරදී අපි කතා කර කර හිටියේ ඉන්ෂුරන්ස් ගැන අර සින්දුවේ කැලලත් එකේ කොටසක්ද නෑ 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 ඒ කියන්නේ මගේ ජීවිතේ එතකොට ජීවිතේ කියන්නේ ඉන්ෂුරන්ස් එතකොට මේ විකාර කතා කරගෙන ඉන්න මට වෙලා නෑ ජනනිගේ වෙඩින් එකට යන්නේ නැද්ද අනේ අම්මේ මට නම් කිව්වේ නෑ මං බේරුවා ඒ උඹට කියන්නේ කොහමද ජනනි බඳින්නේ උඹේ පරණ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ මම මේ කල්පනා කරේ අනුන්ගේ වෙඩින් වලට යන එක ගැන නෙමෙයි කවදානම් මගේ වෙඩින් එකට යන්න පුළුවන් වේවිද කියලා මෙයා මේ බඳින කයින් සිල්ලක් නැතු ඉන්න. අපි ගෙවල් වලින් ඔළු බේරන් ඉන්නේ පුදුම අමාරුවකින්. ආ, ඇත්තද? ඒක නම් ඇත්ත. ගෙදර ගිහිලා අතපය දිගහැරලා පොඩ්ඩක් විවේක ගන්න ගියොත් අම්මා කතා කරන්නේ ඔය ගැනමයි. ආ, ඒක හරිනේ ඉතින්. මොකද තරුණ දුවල ඉන්න අම්මලාගේ මහා පොදු සාධකේ තමයි දුවගේ කසාදේ. මොකද අම්මලා දන්නවනේ දුවලගේ හැටි. මේ කපිලා මේ මේ මේක ඔෆිස් එකක් බොස් දැක්කොත් අපි සීරටම බැනුම් අහන්න වෙයි ආ මල්ලි ඒ අද අවසරත් පොඩි අහරයක් දිනෝ යන්න මඹට කොල්ලක් දෙන්න හන්දාවට අනේ යන්න මාත්‍යා යන්න මාත්‍යාත් එක ගිහින් ඉතින් නඩුවක් තමයි මට බම්බුවක් කතා කරනවා
ඉම ජීවිතේ ස්තුලෝ යකෝ හොන් දෙකනේ මි උන කේල් මලක් දාලා ගින් කියක් කර විදංගල ගන්නකො රේස් කොලය හරි 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 එක රේස් කොලේට මට රේස් කොල 10ක් ගන්න පුළුවන් දැන් ඔබ මේ බීබී මේක ඇතුලේ බලන්නේ බලන්න ඉංග්‍රීසි හොටි එක අකුරක් හරි හරි මේ කොහොම හරි තටමල තටමල මේක කියවගත්ත කියමුකෝ තම්සි දන්නවද එංගලන්තේ දුවන මේ අත්සින්ගේ ඉතිහාසේ මන්තරන් දන්න කෙනෙක් මේ මුළු ඕල් ශිලෝණගේම නැතුව බම්බුව තමයි තම්සි ගියවතාවතෝරු අස්සය ඔක්කොම නොවේ අයිසි හරියට අස්සේ බයින් ගන්න වාසනාව තම්සිටයි මට විතර තිබිලා මදි ඒ වාසනාව දෙන්න ඕනේ ගෙදර ගෑනිට ළමයින්ට එතකොට බල්ලන්ට බලල්ලුන්ට පෙට්ට පුඩක්ක තින් ඇයිෂේ දැන් මට අස්සී පයින් ගාලා හොඳ ගානක් කැපිච්ච වෙලාවට මං සල්ලි අරන් කොහෙද යන්නේ ගිදර එතකොට ඒකින් කන්නේ බොන්නේ කවුද අමුදරු ළමාලපටි ඉතින් උණ්ඩ වාසනාව නැත්තම් මට කරන්න දෙයක් නැහැ ඒකත් ඇත්ත තමයි මේ මං තම්සිට දෙන්නම් පොඩි ගුරුකම හැබැයි මන් දුන් ගුරුකම මේ වෙනතෙක් වැරදි නැත දැන් තම්සිට අශික් පයින් ගාලා උද ගානක් කැපෙනව නේද දෙන්න දෙපස් සත පහක්වත් ගෙද ඔක්කොම කාලා වීලා නැදි කරලා ජොලි කරලා විනාශ කරලා දාන එතකොට අපි ගියාත් මේ කරපු පින් මේ ආත්මෙ ලැබුණා වගේ තමයි අපිට දෙන්නේ අශෙඩ් පින් අනුමෝදන් කරන්න විතරයි එද හරි 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 තෝරගම බලන්න අශේ හරියට කොන්ද ගැනඳ පයින් යන්නොත් මොනව කරන්න බැරිද වැසමුණේ අපිට උඩ නැග්ගා වගේ තමයි මෙලෝ 100ක් නතුරු දුවන්නේ. හැබැයි හරියට දිව්වොත් බින්ම තමයි ඇසි. හරියට දිව්වොත් ඕනේ එක්කින් තමයි. හරි හරි. තම්සේ මං කියනවා මේක දානවකෝ. ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා. දානව රයිට්. මං ගිලේ. මේ. රුපියල් 50ක් නේද ගන්න. හරි හරි හිතුවද එතනවා නේද? අක්කේ මේ නංගිනේ මොකද අක්කේ මේ මහදවල් දොරවල් ජනෙල් වහගෙන අනේ කියලා වැඩක් නෑ නංගි. දැන් බැලුවාම ගම හොඳයි. එන්නකෝ. යමු. බොන්නකෝ. ඇයි අක්කේ මට හදිස්සි කෝල් කරලා එන්න කිව්වේ? අනේ මන් දන්නේ නැ නංගි මට දැන් ආයිත් හිතෙනවා ගමට ආව නම් හොඳයි කියලා
ඕකනේ මං අක්කට කිව්වේ හදිස්සි වෙන්න එපා කියලා. නංගිට කියන්න මේ මෑතකදී දවසක් මම මෙතන විදුලතුක ගා ඉන්නකොට කවුදෝ ඉලන්දාරියෙක් ඇවිල්ලා අපේ ගේට්ටුවට මල් වඩමක් හේතු කරලා ගියානේ. කීයකටවත් අපිට දයාවක් කරුණාවක් තියෙන කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ නංගි. අනිවාර්යයෙන්ම තරහකාරී. තරහකාරී? ගමේ කෙනෙක් මෙහෙ ඇවිල්ලා එහෙම දෙයක් කරයි දැක්කේ. අනේ නෑ නංගි, ගමේ කෙනෙක් නෙවෙයි. මේක මේ අපේ දුවගේ රස්සාවට සම්බන්ධ දෙයක්. දන්නේ නැද්ද? මේවා ඉතින් මහා තරංගයක් තියෙන රස්සාවල්නේ. ඒවට ගියාම ඉතින් මිනිස්සුත් අමනුෂ්‍යය වෙනවා. මම කෝල් එකක් දීලා නංගිව මෙහාට ගෙන්න ගත්ත බව දුවට දැනගන්න අරින්න එපා. නංගිම අපේ දුක සැප බලන්න ආවා කියලා කියන්නකෝ. කොහොමින් කොහොමින් හරි මේ ළමයව ක්ලාසයක් කරන්න ඕනේ නංගි. නංගිට දැන් මහන්සිත් ඇතිනේ. ගිල වොෂ් එකක් දාගන්නකෝ. මං කැම ටිකක් ලෑස්ති කරන්න. මං ඔය කියපු අස්සයා ඉන්නව නේද? ඔය අස්සයාට තියෙන්නේ නිල වර්ණ කේස කලාපය. රේස් එකට ඉස්සෙල්ලා ඔකගේ වලිග පොඩ්ඩක් විකුවොත් ඕක දුවන්නේ ගාල කඩාගෙන. ඔව්, වින් කරලා පස්සෙ බලන්නේ දුවනෝ තමයි. ඔය කොහොමද දන්නේ? මේ මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරේ. විශ්වාසද? ඔන්න ඇහුව මන්ද බුද්ධික ප්‍රශ්නයක්. මොකක්කරි කියලා දුන්නාම හරස් ප්‍රශ්න අහන්න එපා. ඒක කොහොමද වුනේ? දැක්කද? ඒවා නම් මනම් අල් තමයි බය නැතුව අල්ලනකෝ අස්සේ. හරි හරි, තමුසේ ඉතින් අස්සයා පිට උඩ යන්නේ නැහනේ. තමුසේ ඕන නම් පුංචි කාලේ ලී අස්සයා පිට උඩ යන්නදී බබළු වෙලා කිරී ගැට ගහගෙන. මේ අර කෝපියට් දෙකේ ඉන්න තාරකාගේ තාත්තා නේද? පැහැදිලිවම I'm father. මම අරීව මේ කැමැත්තෙන් හිටිය අංකල් අඳුර ගන්න පොඩ්ඩක්. වඩින්න වඩින්න මේ කොහොමද අපි තාරකාව හඳුනන්නේ? මාත්තු ඉතින් මේ ඇඩ් එකක් දෙයක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි තාරකාව දන්නේ. ඔය ඇඩ් වල රංගපාන එක තියෙනවා නේද? ඔක ටෙලි නාට්‍ය වල රංගපාන වගේ ලීසි නේ. ඔක හොදට රීසල් කරන්න. අපි ධාරකාණන් උදේ හවස හැමදාම රීසල් කරනවා. ඒකෙන් තමයි ආයි ෆීල්ඩ් එකේ එල්ලිලා ඉන්නේ. ඇත්තම කිව්වොත් අංකල් මාත් මේ එල්ලෙන විදිය කොහොම හිටියේ? අංකල්? අංකල් කිව්ව මටද? නෑ නෑ අංකල් කිව්ව මම යන්න. මට නම් 100 කවක් කමන්නේ. ඔය ඇසි ලන්දාරේ මගේ දුවටත් ඉන්න. මෙයි මා එක පන්ති ඉගෙන ගත්තේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මං කැමති නෑ සර් බර් කියලා නම්බු නාම තියලා කතා කරන්න. එන්නකෝ මල්ලි මං කියන්නේ. එන්න මෙයන් මේ මං කියන්නේ මේම කතා කරන්න බෑ පාරවල් වල. අපි පොඩ්ඩක් නිවිය හැනෙහිල්ල තැනකට ගිහිල්ලා ඇඟ පොඩ්ඩක් රත් කරගෙන කතා කරමු. ෂොක් නේ. මම බයිට් නැගිටි ඕනෙත් නෑ. ඇත්තටම. ආයි දෙය. යා යා. ඉතින් තියගෙන තියෙන්නේ.